ජූලි 14 දේශපාලන සුනාමියක් සියල්ල හතර අත පෙරළෙයි. සමගිය තුල අගමැති පුටුවට තුන්කොන් සටනක් තිදෙනෙකු අගමැතිකමට ඇඳුම් මසයි. බැසිල් රනිල් නැවත එකතු කළ එකම එක කළු කෝපි කෝප්පය. අනුර වෙනුවෙන් ජූලි අග මාලිමාවට එළියෙන් වෙනම සිවිල් බලවේගයක්. අයිබෝවන් සුබ දවසක්. මොහොතින් මොහොත තප්පරයෙන් තප්පරය ඉදිරි ජනාධිපතිවරණය ලංවීමත් සමග ලාංකීය දේශපාලන පොළව වෙනස් වෙමින් පවතින මොහොතක ජූලි 14 වෙනිදා ලාංකීය දේශපාලන පොළව තුළ ප්‍රබල දේශපාලන වෙනස්වීම් රසක් සිදුවීමට නියමිත බවට ඇතැම් දේශපාලන ආරංචි මාර්ග අපිට කියනවා. ප්‍රේක්ෂක ඔබට මතක ඇති මීට පෙර සටහන් කීපයකදීම අපි සඳහන් කළා ජූලි මාසයේ මැද අග යනු ලාංකීය දේශපාලන පොළව තුළ බොහෝ දේවල් සිදුවිය හැකි බවට. එහිදී අපි ජාතික ආණ්ඩු ගැන කතා කරා. එහිදී අපි සමගියෙන් ආණ්ඩුවට එක්වන පිරිසක් ගැන කතා කරා. එහිදී අපි කිව්වා පොහොට්ටුවෙන් තවත් පිරිසක් සමගියට එක්වීමට නියමිත බවට. එහිදී අපි තවත් දේශපාලන සන්ධාන ගැන කතා කරා. මේ සියල්ලම ජූලි 14 වෙනිදා එකවර හතර වටේ සිදුවන්නට නියමිතයි. මේ දේශපාලනික පිපිරීම් සියල්ල ජූලි 14 සිදුවෙන්නට නියමිතව ඇති බවටයි අපිට ඉතාම විශ්වාසනීය ඇතැම් තහවුරු කළ දේශපාලන ආරංචි මාර්ග කියන්නේ. ඒ අනුව ජූලි 14 වෙනිදා සමගි ජන බලවේගෙන් මන්ත්‍රී කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහට සහය දක්වමින් එක්වීමට නියමිතව ඇති බවටද අපිට කියන්නට වෙනවා. එවැගේම තමයි සමගි ජන බලවේගයටද පොහොට්ටුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු හෝ 12 දෙනෙකු එක්වන්නට නියමිත බවටද අපිට කියවෙනවා. එවැගේම තමයි සමගි ජන බලවේගයේද එක්සත් ජාතික පක්ෂයේ සමග සිටින ප්‍රබලයන් කීප දෙනෙකු ජූලි 14 වෙනිදා මේ සියලුම දේශපාලන සංසිද්ධි අතරේ තමන්ගේ ගොඩට ගන්නට වෙනම සැලසුමක් දියත් කරමින් තිබෙන බවටද කියවෙනවා. මේ අතර පොදුජන පෙරමුණ විසින් අවසන් වශයෙන් ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදක්වන බවට කියන්නේ නම් පොදුජන පෙරමුණේ ප්‍රබල පළුවක්ද රනිල් සමග ප්‍රසිද්ධේම එක්වන්නට නියමිතයි. මේ සමගම ජූලි 17ට පෙර ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමටද පාර්ලිමේන්තුව තුළ ඉඩ කඩ පවතින බවටද තවත් කතාවක් කියනවා. ඒ සියල්ල අතරේ පොහොට්ටුව රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහය නොදක්වන්නේ නම් ජූලි 14 පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමටද ඉඩ කඩක් පවතින බවට ඇතැම් දේශපාලන ආරංචි මාර්ගත් කියනවා. ඒ අනුව ජූලි 14 වෙනිදා යනු ලාංකීය පාර්ලිමේන්තු දේශපාලන ඉතිහාසය තුළ ප්‍රබල පෙරළි රැසක් සිදුවීමට නියමිත බවටයි අපිට දේශපාලන ආරංචි මාර්ග කියන්නේ. ඒ අනුව ජූලි 14 යනු ලාංකීය දේශපාලන පොළව තුළ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන බොහෝ දේවල් සිදුවිය හැකි. එහෙමයි අපිට විශ්වසනීය දේශපාලන ආරංචි මාර්ග කියන්නේ. සමගි ජන බලවේගය තුළ මීළඟ සමගි ජන බලවේග ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරයේ සම්බන්ධයෙන් තුන්කොන් සටනක් මේ වන විටත් නිර්මාණය වී ඇති බවට ඇතැම් දේශපාලන ආරංචි මාර්ග කියනවා. ඒ අනුව සමගි ජන බලවේගයේ අග්‍රාමාත්‍ය ධූරයේ සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ප්‍රබල හිටපු අමාත්‍යවරෙක් පාර්ලිමේන්තුව අවුරුදු 30කට වඩා වැඩි කාලයක් නියෝජනය කරපු එම හිටපු ප්‍රබල අමාත්‍යවරයා වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වර්තමානයේද සමගි ජන බලවේගය තුළ යම් තනතුරක් දරන පුජ්‍යලයා සමගි ජන බලවේගයේ මීළඟ අග්‍රාමාත්‍ය ධූරය වෙනුවෙන් තියුණු සටනක් තියුණු මතවාදී ප්‍රචාරණයක් මේ වන විටත් ආරම්භ කර ඇති බවට ඇතැම් දේශපාලන ආරංචි මාර්ග කියනවා. එපමණක් නොව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල තනතුරක් දරමින් දැනට සමගි ජන බලවේගයේ ප්‍රබල තනතුරක් දරන ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් මහනුවර දිස්ත්‍රික්කයේම නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්ද සමගි ජන බලවේගයේ මීළඟ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය වෙනුවෙන් යම් සටනක් දෙනවා අග්‍රාමාත්‍ය ධූරය ලබා ගන්නට. ඒ අතර ඌව පළාත නියෝජනය කරන දැනට සමගි ජන බලවේගයේ පළවෙනි දෙවෙනි තුන්වෙනි නායක මට්ටමේ නායකයෙක්ද අග්‍රාමාත්‍ය ධූරයේ අපේක්ෂාවෙන් වෙනම දේශපාලන මෙහෙයුමක්
වෙනම දේශපාලන මතවාදයක් සමගි ජන බලවේගය තුළ ගොඩ නගමින් සිටින බවටයි අපිට දේශපාලන ආරංචි මාර්ග කියන්නේ. ඒ අනුව සමගි ජන බලවේගය තුළ මේ වනවිට ඉදිරි ආණ්ඩුවකදී ඉදිරි සමගි ජන බලවේගයේ ආණ්ඩුවකදී අග්‍රාමාත්‍ය ධුරේ සම්බන්ධයෙන් තුන්කොන් සටනක් නිර්මාණය වී ඇති බවටයි අපිට ඉතාම තහවුරු කළ විශ්වසනීය දේශපාලන ආරංචි මාර්ග කියන්නේ. නමුත් පක්ෂනායක විපක්ෂනායක විකල්පනායක සජිත් ප්‍රේමදාස මහතා කිසිවෙකුට කිසිවක් නොකියමින් ඔහු සැබෑ නායකයෙකු ලෙස සියල්ල සමග එකට වැඩ කරන බවත් ඇතැම් විට මහනුවර ප්‍රබලයාට සමගි ජන බලවේගයේ ආණ්ඩුවකදී අග්‍රාමාත්‍ය ධූරය හිමිවන්නට වැඩි ඉඩකඩක් පවතින බවටත් ඇතැම් දේශපාලන ආරංචි මාර්ග අපිට කියනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් වෙනම ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවට මේ වන විට මහ පොළොවට පොදු ජන පෙරමුණ පාර්ශවෙන් නමල් රාජපක්ෂ මහතාගේ පාර්ශවෙන් සහ ධම්මික පෙරේරා මහතාද කියා තිබෙන අතර නමුත් මේ සියල්ල අතර බැසිල් රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ අතර තිබ්බ නෝට් කාඩුව එක කළු කෝපි කෝප්පයක් බී අවසන් වන විට නැවත මිත්‍රත්වයක් බවට වර්ධනය වී ඇති බවට අපිට ඇතැම් දේශපාලන ආරංචි මාර්ග කියනවා. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගියදා රොහිත අබේගුණවර්ධන මහතාගේ ග්‍රන්ථයක් එළි දැක්වීමේදී ඔහුගේ දේශපාලන දිවියට අවුරුදු 27ක් පිරීම නිමිත්තෙන් පැවති එම උත්සවයේදී බැසිල් රනිල් එල්ලිපිටම තමන්ගේ සමගියේ ප්‍රකාශය දියත් කරමින් බැසිල් කිව්වේ අපේ ප්‍රතිපත්ති වලට එකඟ නම් අපි සහාය දෙනවා වගේ කතාවක් කිව්වා. මේ කතාවත් එක්ක නැවත බැසිල් රනිල් එකඟතාවයන් අභ්‍යන්තරික දේශපාලන සාකච්ඡාවලදී සිදුවෙමින් පවතින බවට අපිට ඉතාම විශ්වාසනීය දේශපාලන ආරංචි මාර්ග කියනවා. ඉදිරි ජනාධිපති වර්ණයේදී ඡන්දය ප්‍රකාශ කරන බැලට් පේපර් එකේ පොහොට්ටුවේ ලකුණ ස්ථීරවම තිබෙන බවට මේට පෙර නාමල් රාජපක්ෂ කිව්වත් දැන් නාමල් කියන්නේ පොහොට්ටුවේ ලකුණ බැලට් පේපර් එකට ගෙනියන්න මම සටනක් දෙනවා කියලා. කතාවල් වෙනස් වෙලා තීන්දුව තීරණ බොහෝ දේවල් වෙනස් වෙමින් පොහොට්ටුව ඇතැම් විට රනිල්ගේ පැත්තට කැරකෙන්නට පුළුවන් රනිල්ට සහාය දෙන්නට වැඩි ඉඩකඩක් පවතින බවටයි කියන්නේ. මීට පෙරත් අපි සටහන් කීපයකදීම කිව්වා එක කළු කෝපි කෝප්පයක් ඇති රාජපක්ෂවරුන් සහ රනිල් අතර තියෙන අමනාපය මිත්‍රත්වයක් බවට පත්වෙන්න එය එසේ වන්නට ඇතැම් විට ඉඩකඩ පවතින බවටද අපිට ලැබෙන දේශපාලන ආරංචි මාර්ග කියනවා. මොහොතින් මොහොත තප්පරයෙන් තප්පරය මහජන සුනාමියක් ලෙස ජනතාව අතරට කඩා වදිමින් තිබෙන ජාතික ජන බලවේගයත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකත් අලුත් දේශපාලන සිවිල් සමාජ සම්මුතියක් ජූලි අග නිර්මාණය කිරීමට මෙවන විට සැලසුම් කරමින් තිබෙන බවටයි අපිට ඉතාම විශ්වාසනීය තහවුරු කළ දේශපාලන ආරංචි මාර්ග කියන්නේ. ඒ අනුව ජූලි අග වන විට ජාතික ජන බලවේගයට සහය දක්වන්නට කැමති වර්තමාන අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එවැගේම හිටපු අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඍජුවම ජාතික ජන බලවේගයට සහය දැක්වීමට නොහැකි වීම සහ ජාතික ජන බලවේගයටද ඍජුවම ඔවුන්ගේ සහය ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ජාතික ජන බලවේගෙන් එපිට වෙනම සිවිල් සමාජ බලඇණියක් ජාතික ජන බලවේගයේ නායක අනුරට ඉදිරි ජනාධිපති වර්ණයේදී සහය දීම සඳහා නිර්මාණය වීමට ඉඩකඩක් පවතින බවත් ඒ සඳහා මේ වන විටත් මූලික සාකච්ඡා අදාළ පාර්ශ්ව අතර සිදුවෙමින් තිබෙන බවටයි අපිට තහවුරු කළ නිල දේශපාලන ආරංචි මාර්ග කියන්නේ. ඒ අනුව දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩුව තුළ සිට ස්වාධීන වී සිටින ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ ඔහු වටා සිටින තවත් මන්ත්‍රීවරු කීප දෙනෙක් ඇතුළු ප්‍රබල බල ඇණියක් මේ වන විට අනුර ජනපති කරන්නට මාලිමාවෙන් පිට වෙනම සිවිල් සමාජ දේශපාලනික බල ඇණියක් නිර්මාණය කරන්නට සාකච්ඡා සිදු කරමින් පවතින බවත් එය ජූලි අග ජනතාව අතරට මුදා හරින්නට නියමිත බවත් රටටම දැනුම් දෙන්නට නියමිත බවටත් අපිට දේශපාලන ආරංචි මාර්ග කියනවා. ඒ සමගින් සටහන අදට නිමයි. ඔබට සුබ දවසක්.